ජයවනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරියට අපි කිහිප දෙනෙක් ගියා චැතම් ස්ට්‍රීට් එකේ තියෙන ඒ පාරත් එක්ක තියෙන නිවස ඉදිරියට ජූලි 6 වෙනිදා එදා ඇත්තටම අපිව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ඒවලෙම අපිට පොලිස් සැපයක් ලබා දුන්නා හැබැයි එතනින් එහාට අපිට නඩුකරයකට එන්න කියලා කිසිම විදියකින් නිවේදනයක් කරලා තිබෙන්නේ නැහැ කිසිම විදියකින් සිතාසියක් කියලා තිබෙන්නේ නැහැ හැබැයි එක පාට මේගොල්ලෝ 25 වෙනිදා තීරණය කරනවා ඒ කියන්නේ ජූලි 25 වෙනිදා තීරණය කරනවා අපිට නඩු දාන්න ඕනේ කියලා ඉතින් ඇත්තටම දැන් මෙතනදී අපේ නීතිඥතුමාලා සියලු දෙනාම ප්‍රශ්න කරලා හිටියේ පොලිසියෙන් එදා පොලිස් සැපයක් ලබා දුන්නේ ඇයි පළවෙනි එක අනික එක තමයි මේ විදිහට එකපාරට නීති විරෝධී ලිපි ලේඛන හදලා කාගේ උමනාවටද මොකද්ද මේගොල්ලන්ට තියෙන මේ උමනාව මේ බොරු නා බොරු කේස් දාලා ඉවරලා අපිව ඇතුළට ගන්න අපි එදා ජනාධිපතිගේ නිවස ඉස්සරහට ගිහිල්ලා ඉවර වෙලා අපි නිවස ඇතුළට ගියේ නැහැ ගේට්ටුව ළඟ තමයි අපි උද්ඝෝෂණය කරේ එදා මම හිතන්නේ 12 දෙනෙක් වගේ තාමත් පොඩි පිරිසක් හිටියේ අපිව පොලිසියෙන් ඇවිල්ලා අපිව වට කරගෙන අපිව බස් වලට මේ සමහර කාන්තාවට පිරිමි පොලිස් නිලධාරීන් පහර දුන්නා මාව එහෙම මෙහෙම උස්සලා බස් එකට විසික් කරා ඒ වගේ අපිට නොයෙකුත් කෙනෙහිලිකම් සිද්ධ වුණා ඊට පස්සේ අපිව කොටුව පොලිසියට අරගෙන ගිහිල්ලා ටිකක් වෙලා රඳවාගෙන ඉඳලා අපින් ප්‍රකාශ අරගෙන අපිට පොලිස් සැපයක් ලබා දුන්නා හැබැයි එතනදී අපිට දැනුවත් කරේ නැහැ ආවල් දවසට නඩුවක් තිනවා ආවල් දවසට මෙහෙම මේ තියෙනවා මේ එන් නඩු කරයක් පවතිනවා එන්න කියලා එහෙම කිසිම දැනුම් දීමක් නැතුව එකපාර 25 වෙනිදා වුන් තීරණය කරනවා අපිට මේ විදිහට බොරු ලිපි ලේඛන හදලා බොරු ලිපි ගොනු හදලා මේ විදිහට දාන්න ඕනේ කියලා අද අපිට එන්න කියලා සිතාසි නිකුත් කරලා තියෙනවා. එතකොට කෙසේ හෝ වේවා ගරු විනිසුරුතුමන් කිව්වා මේ නඩුව පහ කරනවා ඉදිරියේදී පොලිසියට හැකියාව තියෙනවා හරියට ડોකියුමන්ට්ස් ටික හදලා. ඒ කියන්නේ නීති විරෝධී නැති විදිහට නීති අනුකූලව ડોකියුමන්ට්ස් ටික හදලා නැවතත් නඩුවක් පවරන්න අවශ්‍ය නම් චෝදනාවක් එල්ල කරන්න ඕන නම් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී තනිකර නීති විරෝධී විදිහට ඇත්තටම රනිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් චමල් ඔය සියලු දෙනාගේ එක කුසූපන් ඒ කියන්නේ දන්දිනාගේ කුසින් වදාපු එතකොට කවුද යාගේ අම්මගේ නම නාලනී හදාපු රනිල් රාජපක්ෂ එයාගේ මල්ලිට වෙච්ච එයාගේ සහෝදරයාගේ ගේ ඉස්සරහට අපි ගියපු හින්දා ඒකේ ඵලී අපින් ගන්නවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ දැන් මේ දව එක දිගට පහුගිය සති ගාන ඇතුළත මිනි ගොඩ ගහනවා එක එක තැන්වල. මිනිසු වෙඩි තියා ගන්නවා මරා ගන්නවා. මේ වලට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතුව මේ පොලිසියට දින වැඩ දැන් මේ ඇතුලේ ඉන්නේ තනිකර අරගලයට සම්බන්ධ වෙච්ච ළමයි තමයි වැඩි හරියක් ගෙනල්ලා තියෙන්නේ. ජනාධිපතිගේ ෆ්‍රිජ් එක ඇරලා ගස් ලබු පළුවක් කෑවා කියලා ජනාධිපතිගේ ඇඳ උඩ නිදාගත්ත කියලා එයාගේ ටොයිලට් එකේ ගිහිල්ලා මුත්‍රා කරා කියලා. එතකොට ජනාධිපතිගේ කොඩිය අරගෙන ගියා කියලා මෙන්න මේ හේතු දාලා තමයි වැඩි හරියක් දැන් අපි ඇතුළේ මේ සියලු දෙනා මේක ඇතුළේ වැඩි හරියක් ඉන්නේ අරගලයට සම්බන්ධ වෙච්ච ළමයි. ඇත්තටම ලැජ්ජයි. රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුව ගන්නකොට ආවේ වෙනම කොටවත් නෙමෙයි. මේ රටේ ආර්ථිකය හදනවා කියලා රටේ රට ස්ථාවර කරනවා කියලා. දැන් රට ස්ථාවර කරනවා කියලා රටේ ආර්ථිකය හදනවායි කියලා එයාගේ පළවෙනි කාර්යභාරය වෙලා තියෙන්නේ. අරගලයට සම්බන්ධ වෙච්ච සියලු දෙනාව අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ට මේ විදිහට චෝදනා එල්ල කරමින් ඒගොල්ලන්ව අපහසුතාවයට පත් කිරීමේ පවුලුත් අපහසුතාවයට මේ පත් වෙලා ඉන්නේ. මේ ඈත් පළාත්වල ඉඳන් එන හිටපු ආපු ළමයි ගොඩාක් පවුල් පිටින් ඇවිල්ලා මෙතන ඉන්නවා. එතකොට මම කියන්නේ මේ රනිල් රාජපක්ෂ අරගලයට සම්බන්ධ වෙච්ච මිනිසුන්ට මේ හැරස්මන්ට් කරන එක නෙමෙයි කරන්න ඕනේ. හරිනම් මල් දාලා මේ සියලු දෙනා පිළිගන්න ඕනේ. අපි නිසා තමයි අපේ අරගලේ අපිට වමනා වුණේ නැහැ රනිල් රාජපක්ෂව ගේන්න. හැබැයි අපේ අරගලේ හිඳ තමයි ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගිහිල්ලා මොන ගදහන් ගැටේ හරි දාලා අද රනිල් රාජපක්ෂ ජනාධිපති පුටු ඉන්නේ. එතකොට ජනාධිපති පුටුවේ අද යාට ඉන්න සලස්සුවේ මේ අරගලේට සම්බන්ධ වෙච්ච තරුණ තරුණියන්ගේ ඒ ජීවිත පූජා කරලා ඒගොල්ලන්ගේ ශ්‍රමය කාලය ලේ සියලු දේ පූජා කරලා අරගලේ ජයග්‍රහණය කරපු හින්දා එදා ජූලි 9 වෙනිදා. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙයා විවස්ථාව අටමගලයක් අල්ලගෙන මේ පාර්ලිමේන්තුවේ තියෙන කිසිම මේ ඔබ සියලු දෙනා දන්න රනිල් රාජපක්ෂ මෙයා මේ පාර්ලිමේන්තුව ඇතුළට ආවේ කිසිම ජනතා මතයක් නැතුව. ජනතාවගේ අඩු කොටින්ම කියනවා නම් පාර්ලිමේන්තු මැතිවරණේ ඡන්ද ටිකවත් ගණන් කිරීමට හැකියාවක් තිබෙන්නේ රනිල් රාජපක්ෂට. එහෙමවත් හැකියාවක් නැති මිනිස්සයා පාර්ලිමේන්තුවට එක ආසනයකින් ආපු නැෂනල් ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අද ජනාධිපති වෙලා ඉන්නේ මේ ජනතාව එළියට බහැලා. එයා පුටු මේ එයා පැත්තකට වෙලා හිටියට ජනතාව එළියට බහැලා ආරන් දීපු මේ මැන්ඩේට් එකත් එක්ක. මේක මැන්ඩේට් එක එයාට හම්බෙච්ච එකක් නෙවෙයි.
hari naayakek hari aanduwa pat karagena rate aragale edirida den aragala gold face aragade sambandha kattiyage attara tik galawenawa heta anida e tika eegulanta yanna kiyenawa edira me wage dewal karana eken mohu sampurnenma ohuwa metenta gena agenna mahansi wetcha aragala karuwanta te me me apahasthawayata pat karimin 134 ta onona widiyata natanawa nan rajapaksa ta onona widiyata natanawa nan tawa durutath mohu rate janadhipati widiyata man hitana rate minissu piligani kiyala e hinda ma rate minissu illa sitna mona taram me aragala ලයට මේ මොන තරම් අපහසුතාවයට පත් වුණත් මොන තරම් මර්ධනය දියත් කරත් නැගිටින්න මොකද තාම අපේ අරගලේ ඉවර නැහැ ඒ නිසා මම හැම අවස්ථාවෙම කියන්නේ අරගලේ තාම ඉවර නැහැ රනිල් රාජපක්ෂත් රනිල් රාජපක්ෂ පිනට ආවේ පිනට ආව නම් ඒ විදිහට ඉන්න ඕනේ පිනට ආව නම් මිනිස්සුන්ට ආපු වැඩේ කරගෙන ඉන්න ඕනේ ඇවිල් ඉවර වෙලා හරිනම් හරි මිනිස්සෙන් නම් අරගලේට සම්බන්ධ වෙලා හිටපු මිනිස්සුන්ට සියලු දෙනාටම පොදු සමාව දීලා වැරදි වැඩ කරපු ගේවල් ගිනි තියපු අනිත් දේවල් වලට සම්බන්ධ කටියට හොයාගෙන දඬුවම් කරන එක වෙනම දෙයක්. හැබැයි මේකේ ඇතුළේ ඉන්නේ කට්ටිය නෙවෙයි. මේක ඇතුළේ වෙලා ඉන්නේ මේ නිකන් අහිංසක මිනිස්සු නිකන් ජනාධිපති මන්දිරය ඇතුළට ගියා කියලා. ගිහින් ඉවර වෙලා ෆ්‍රිජ් එකක් කැරියා කියලා. ඔය වගේ මේ පොඩි පොඩි සිල්ලර දේවල් වලට මිනිස්සු අත්තරංගුවට ගන්නවා නම් රනිල් රාජපක්ෂට කියන්න දෙන්නේ ගෝඨාභය රාජපක්ෂට යන්න වෙච්ච විදිහට නෙවෙයි. රනිල් රාජපක්ෂට ඉතාමත් දරුණු ඉතිහාසගත ඉතිහාස හරි කනගාටුදායක ඉතිහාසයකට මුහුණ දීලා තමයි යන්න වෙන්නේ. කියන්නේ යාගේ මුළු දේශ පාලනයම මෙච්චර කාලයක් කරගෙන ආපු සියලු දේ ෂණයකින් ඉතාමත් දරුණු විදිහට නවතින්න පුළුවන් මේ විදිහට අරගල කරුවන්ට අපි සියලු දෙනාට මේ කරන මර්ධනෙට. ඉතින් මට කියන්න තියෙන්නේ අරගලයට ජය වේවා. ජය වේවා. අරගලයට ජය වේවා. රනිල් රාජපක්ෂ මෙන්න මේක තමයි කියන්න තියෙන්නේ. රනිල් රාජපක්ෂට මේක කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් දේශපාලකයන්ගේ ලැජ්ජනහර කපල කියලා තමයි මිනිස්සු කියන්නේ. හේතුව දැන් බැංකු හොරුයි පාස්පෝර්ට් පාරගයයි ඔක්කොම එකට ඉන්නේ. කොහොමද මේවා සිද්ධ වෙන්නේ උදේ? ඉතින් ඒක තමයි මේ මහා ආශ්චර්යය. කියන්නේ මහින්ද රාජපක්ෂර රනිල් රාජපක්ෂර මේ සියලු දෙනා ගොලම එකම ඇවරියේ කෙහෙල් ගෙඩිනේ. ඒතොර මේ කට්ටියට ඕන විදිහට තමයි මේ සියලු දේ සිද්ධ වෙන්නේ. ඉතින් දැන් හරිනේ දැන් අපිට වෙලා තියෙන ඉස්සර අපිට තිබ්බ පොහොට්ටුවත් එක්ක විතරේ ප්‍රශ්නේ. දැන් අපේ UMP මිනිස් අපි හිට ඉස්සර ඉදු පක්ෂ කට්ටියත් එක්කත් අපිට සිද්ධ වෙලා තියෙන ආගිව් කරගන්න. මොකද හේතුව දැන් ඉස්සර හරි ඉදිරි මැතිවරණයේදී ඔබ බලන්න පොහොට්ටුවත් UMP එකත් එකට එක්ක වෙලා ඡන්දයක් இல்ல. ඒ කියන්නේ ඒගොල්ලන් මම මේ මේක තමයි මට කියන්නේ රනිල් රාජපක්ෂට. මෙහෙම කියනකොට තියා යන්නේ නැහැ. මෙච්චර තමයි රනිල් රාජපක්ෂට කියන්න තියෙන්නේ. උණුසුම් පුවත් දෙසරින් දැනගන්න ලක්දරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.